පකිස්ථාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වූ අවස්ථාවේදී. හමු අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ජනාධිපතිතුමාට පාකිස්තාන සුභාසිංචන පිරිනැමූ විදේශ අමාත්‍යවරයා එරට සංචාරයක් සඳහාද ආරාධනා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙහිදී කියා සිටියේ මූල්‍යමය ආධාර සොයා යනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් වෙළඳ හා ආයෝජන ශේෂ්ත්‍රවල ප්‍රගතිය ඇතිකර ගැනීම සඳහා බවයි. ඉස්ලාමීය අන්තවාදය සහ මද්රව්‍ය ජාවාරම පිටු දැකීමට ශ්‍රී ලංකාවට සහාය වන ලෙසද ජනාධිපතිතුමා පාකිස්තාන් රජයෙන් ඉල්ලා සිටියා. පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මොහමඩ් ෆයිසල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහකොමසාරිස් තන්වීර් අහමඩ් යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා අද උදේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වුණා. කැනඩා රජය වෙනුවෙන් ජනාධිපතිතුමාට සුභාශිංසනද පිරිනැමුණා. චීන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපී අධ්‍යක්ෂ ජෙනරාල් වූ ජින්හාඕ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වුණා. වූ ජින්හාඕ මහතා ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපතිවරයායි. හමුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. මෙරට ඉතාලි තානාපති රීටා ජී මැනෙල්ලා මහත්මියද අද පසුරුවේ ජනාධිපතිතුමා හමු වුණා. නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකාව සමග පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට ඉතාලි රජය අපේක්ෂා කරන බවයි ඇය කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකාවේ නොවේ තානාපති ට්‍රයිනී ජොරන්ලී මහත්මිය ඇතුළු දූත පිරිසක්ද අද ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තම උපරිම සහාය ලබා දෙන බවද ඇය කියා සිටියා.